දැන් ඔබ අප සෑම දිනාටම යෙදින්නේ මොකද්ද? නුවණ යම් හරි මට්ටමකට, ශ්‍රද්ධාව යම් හරි මට්ටමකට තියෙනවනම් මේ මරණය සිහි කරනකොට බියක් ඇති වෙන්නට ඕනේ නේ. ඒක එක්ක අප්‍රමාද වෙන්නට ඕනේ නේ. අන්න අප්‍රමාදී බව ප්‍රකට වෙලා ඒ බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්නට ඕනේ. අන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයට දැන් ඔහි යොමු වෙලා හරියන්නේ. කැප වෙලා යොමු වෙන්නට එන. මොකද හිත මරුණොත් කෝ මිලිසරණ. එහෙම යොමු වෙච්ච කෙනෙක් යම් කිසි විදිහකට ඒ ධර්මයේ තුලින් පිළිසරණක් ඇති කර ගත්තා නම්, ඒ කියන්නේ සෝතාපන්න වුණා නම්, ඒ කෙනාට මරණ බයක් නැහැ. එයාට අර අර මෝඩකමින් නැත්තම් ශ්‍රද්ධාව නැතිකමින් මේ ජීවිතේ පිළිකුල් නිසා හිතන මරණ බයක් නැති වෙන එක නෙමෙයි වෙන්නේ. ඒක වෙනස් මේක. ඒක පින්වතුනි ලොකු ගැඹුරු විග්‍රහයක්. මම ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම්. මෙන්න මේ මරණ බය නැතිවීම සඳහා කෙනෙක් තුල වැඩෙන්න ඕන කරුණු. මේ මරණ බය නැතිවීම සඳහා කෙනෙක් තුල වැඩෙන්න ඕන කරුණු. මෙන්න මේ ටික අපි දියුණු කරගන්න උත්සාහ කරා නම් මරණය කියන කාරණාව සිහි කරලා ඒ බය ඇති නොවෙන්න අපට යම් කිසි විදිහකට මේ ජීවිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. එතකොට වින්නතුණියට ප්‍රියයන් වෙන් වුණත් දුකේ දෙන්නේ නැහැ. තමන් මරණයටපත් වුණත් දුකේ දෙන්නේ නැහැ. ඒ තමයි බුදුරණන් වහන්සේ පෙන්වන බල සංඝවත්තු කියලා දේශනාවක මේ බිය නැති වෙන්නට නම්, ඒ කියන්නේ මරණ බිය, ඊළඟට තව ගොඩක් જાති තියෙනවා. මරණ මම ඔබට මරණ බිය නිසා පැහැදිලි කරන්නම් ඒ කාරණා. මරණ බිය නැති වෙන්න, සතර අපා බිය නැති වෙන්න. මම හතර අපා බිය දැන් අරකම ආහිතර බලනවා. දැන් යම් කිසි කෙනෙක් අර නිකම් මෝඩකමින් ශ්‍රද්ධාව නැතුව මැරෙන්න බයක් නැහැ කියන එකේදී හතර අපා බිය නැහැනේ. ඉතින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ ජීවිතේ ඒකාන්ත සුගතියන්නේ කවුද කියලා. ඉතින් එහෙම දියුණුවකුත් නැතිකොට හතර අපා බියකුත් නැහැ, ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි හතර අපා බියත් නැති වෙනවා නුනත් එක්ක. මරණ බියත් නැති වෙනවා. විසරද භාවයකුත් ඇති වෙනවා. කාරණා හතරක් එක්ක. ඒ කාරණා හතර ඔන්න අපි දිනු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ තමයි ඔබ අහලා තියෙන කරුණු හතරක්. හැබැයි මේක බුදුරණවහන්සේ මේ බය නැති වෙන්න මේක වෙනම ආකාරයකට විග්‍රහ කරන්නේ. ඒ තමයි දානයි, ප්‍රිය වචනයි, අර්ථචර්යාව, සමානාත්මතාවය. හතර සංඝා වස්තු. මෙන්න මේ කාරණා හතර දිනු වෙන්නට ඕනේ. මේ කාරණා හතර යම් කිසි කෙනෙක් තුල දිනු වුණා නම් අන්නේ කෙනාට අර මරණ බය යෙදෙන්නේ නැහැ. බලමු මේ සතර සංග්‍රහ වස්තු පිළිබඳව ඒ බුදුරණන් වහන්සේ කොයි විදිහට දිනු වුණොත්ද මේ මරණ බය නැති වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙන්නේ කියලා. දැන් බලන්නකො බුදුරණන් වහන්සේ නමක් පහළ වීමෙන් මේ දුක අයින් වෙන විදිහට දුන්න වැඩපිළිවෙලේ විස්තරේනේ. එහෙනම් බුදුරණන් වහන්සේ නමක් පහළ වුණා. පහළ වෙන්නේ මේ ලෝකයේ මේ දුක්ඛිත ස්වභාවයක ඉන්න තැනදී. එතකොට ඒ බුදුරණවහන්සේ ඒ මිනිසුන්ටම නුවණැති මිනිසුන්ට මෝඩ අයට නෙමෙයි නුවණැති අයට මෙන්න මේ කරුණ දිනු කරගන්න වැඩපිළිවෙලක් පෙන්වනවා. දානයේ හැටියට පෙන්වන්නේ පින්වතුනි බුදුරණවහන්සේ එතනදී ධර්ම දානය. මොකද දානය ධර්ම දානය. වෙන එකක් එහෙම නෙමෙයි. දැන් මේ මරණ බය නැතිවීම සඳහා කෙනෙක් තුළ දියුණු විය යුතු කරුණු හතරේ පළවෙනි එක දානෙනි. ඒ දානේ මොන දානේද? ධර්ම දානේ. ඒ නිසා ඔන්න තේරුම් ගන්න. එහෙනම් පළවෙනියෙන්ම ඇති වෙන්නට ඕනේ ධර්මයේ දන් දීම කියන කාරණාව. හැබැයි මේක ධර්මයේ වෙන්නට ඕනේ. වෙන මොකුත් එහෙම වෙන්න බෑ. දැන් ධර්මයේ කාගේ ධර්මයේද? ඒ ධර්මයේ විය පින්වතුනි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා බුදුරන් වහන්සේ නමකට ආවේනික වන විදිහට මේ දුකින් නිදහස් වෙන විදිහ වැඩපිළිලක් වෙන්නපු ධර්මයේ දන් දෙන එක. ඕක යම්කෙක් තුල වෙන්නේ නැත්තම් එයාට මරණ බයක් එදිනවා. ඇයි මේ ධර්මයේ දන් දීම කියන මේ කරුණත් එක්ක මරණ බය ඉක්මවන්නේ? ධර්මයේ කියලා කියන කාරණාව දන් දෙන්න කලින් පින්වතුනි ධර්මයේ මොකද්ද කියලා දැනගන්න වෙනවා නේද? නැත්නම් අපිට මොනවා හරි කියලා දෙනවා. මේක ධර්මයක් වෙන්නේ නැහැ.
ධර්මයේ කියලා කියන්නේ මොකද? කතන්දරවලට නෙමෙයි. ධර්මයේ කියලා කියන්නේ ලෝකේ වචන ටිකක් නෙමෙයි. ධර්මයේ තුලදී විය යුත්තේ මොකද්ද? බුදුරජාන් වහන්සේ පෙන්නපු විදිහට මේ ලෝකයෙන් ඈතරවන නැත්තම් මේ දුකෙන් ඉක්මවන, ඒ කියන්නේ අපි භුක්ති විඳින අපේ ජීවිතයේ කියන දුකක් ඇදලා තියෙනවානේ, මෙන්න මේ දුකෙන් ඉක්මවන ධර්මයක් දන් දෙන්නට ඕනේ, කියලා දෙන්නට ඕනේ. කියලා දෙන්න පුළුවන් වේද ඒක දන්නේ නැතුව? ඒ ධර්මයේ දන්නේ නැතුව කියලා දෙන්න බෑ. දැන් හොඳට තේරුම් ගන්න, මේ කරුණු නැත්තම් එයාට මරණ බය එනවා ඈ, ආසරණමයි. මරණ බය එන්නේ නැත්තම් එයාට ශ්‍රද්ධාව පොඩ්ඩක්වත් නැහැ. කියන්නේ එයාට කොහොමද යන්නේ? යන්නේ දුගති යන්නේ. ඒ ශ්‍රද්ධාව පොඩ්ඩක්වත් නැහැ. එතකොට එහෙනම් අන්න යා මේ ධර්මය කියන කාරණාව, කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු ලෝකෙන් ඈතර වෙන විදිහට, දුක ඉක්මවන විදිහට, සංසාරෙන් නිදහස් වෙන විදිහට පෙන්නපු ධර්මයේ දන් දෙනවා. ඒක ගොඩක් ගැඹුරුයි. ඒ ජීවිතේ දැන් ඔබට මම අර පැහැදිලි කරේ සරල කාරණාව, අපට මේ ආසාව නිසා මේ දුක ඇති වෙන්නේ කියලා සරල විදිහකට. ඉතින් ඕක තව ගොඩාක් ගැඹුරට යනකොට මේ ආසාව ඇති වෙන විදිය, ආසාවෙන් ඉක්මවීම කොහොමද වෙන්නේ කියන කාරණාව, මෙන්න මේ තමයි ධර්මය කියන්නේ. අන්නේ බුදුරජාන් වහන්සේට පමණක් ආවේනික ධර්මයේ කෙනෙක් දන් දෙනවා නම් ඒකත් එක්ක එයාට ධර්ම ප්‍රීතියක් හට ගන්නවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර උතුම්ම වන්නේ ඉහළම තියෙන ධර්මයේ දන් දීම. එහෙනම් අන්නේ ආයක කරන්න වෙනවා. ඔන්න ඔබට එහෙනම් ධර්මයේ දන් දීමට යොමු වෙන්න කලින් ධර්මයේ ඉගෙන ගන්න වෙනවානේ. ධර්මයේ ඉගෙන ගන්න යොමු වෙන්න වෙන. ඔන්න බලන්නකෝ, ඉතින් අර මරණ බය නැති වෙන්න පළවෙනි කාරණාව ධර්මයේ ඉගෙන ගන්න යොමු වෙන එකනේ. දන් දෙන්න කලින් ඉගෙන ගන්න වෙනවානේ. කතන්දර නිමේ වෙන විස්තර නිමේ ලෝකේ අනිත් අය කතා නොකරපු. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට තවත් මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙළක් පෙන්නපුවයි හිටියා. හැබැයි ඒ ආයත දුකින් නිදහස් වෙන වැඩපිළිවෙළක් සැබෑවටම පෙන්වන්න බැරි වුණා. తాවකාලික හතුරක් විතරයි. ඒ කියන්නේ తాවකාලික හතුරක් කියලා කියන්නේ කල්ප ගානක් බ්‍රහ්ම ලෝකෙ ඉන්න පුළුවන් කියලා. එහෙම එකක් පෙන්වුවේ. ඒක ඒකෙන් වින් වෙච්චදී ඒකෙන් වින් වුණ ධර්මයක් බුදුරණවහන්සේ පෙන්වනවා. අන්න ඒ ධර්මය දන් දෙන්න එයාට හැකියාව ලැබෙන්නට ඕනේ. ඒක පින්වතුනි බුදුරණවහන්සේ භික්ෂූන්ට පැහැදිලි කරන ගෝපාලක සූත්‍රයේදී ඒක යාතුල සිදුවිය යුතු කරුණක් කියලා. හැබැයි ධර්මය මොන විදිහටද හරියට දුම් අල්ලනවා වගේ. ඒ කියන්නේ දැන් සතෙකුගේ හරකෙකුගේ මැස්සෝ වෙනකොට ඒ තුවාල හැදිලා මැස්සෝ වහනකොට තුවාල වඩලා හරක මැරෙනවානේ. දුම් අල්ලනකොට මොකද වෙන්නේ? අර මැස්සෝ ටික අයින් ගිහලා තුවාල හොද කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කියනවා මේ ධර්මයේ දන් දීම කියන එක. ධර්මයේ කියලා දීම කියන එක. ඒතකොට ඒක බුදුරණවහන්සේ එච්චරටම වැදගත් කරලා පෙන්වා දීලා තියෙනවා. හැබැයි ධර්මයේ. මොකද ධර්මයේ කියනකොට ගොඩාක් අයට මතක් වෙනවා අර අපි සාමාන්‍යයෙන් කතා කරන කතන්දර ටික. චරිත කතා, කතන්දර, සිද්ධි, එවුවනේ මේ ධර්මයේ කියන්නේ. ඔන්න පළවෙනි කාරණා. ඒතකොට ධර්මයේ දන් දීම. දෙවෙනි එක තමයි ප්‍රිය වචනයනේ. දැන් අපි ප්‍රිය වචනය කියනකොට අපට මතක් වෙන්නේ ලෝකීයට මතක් වෙන යම් ටිකක් තියෙනවා එකින් එක්කිනාට ස්නේහ බල වචන කතා කරන එක. නම බුදුරණවහන්සේ මෙතන මේ මරණ බය නැතිවීම සඳහා තියෙන ප්‍රිය වචනේ කියලා පෙන්නන්නේ යම් කිසි කෙනෙක් ධර්මය අහන්න කැමැත්තෙන් යමු වෙලා ඉන්නවද? ඒ කියන්නේ ධර්මය අහන්න ඕනකමින් යමු වෙලා ඉන්නවද? අන්නේ කෙනාට ඒ අර්ථය පිණිස නැවත නැවත ඒ කරුණු පැහැදිලි කළ දෙන්නේ. ඒකයි ප්‍රිය වචනයක් වෙන්නේ. ඒක ප්‍රිය වචනයක් වෙන්නේ පින්වතුනි මෙච්චර වූ දුකක් සහිත ලෝකයේ ඉන්න තැනදී ඒයින් ඉක්ම වෙන විදිහට කාරණාවක් පැහැදිලි කරලා දෙනකොට ඒක ප්‍රිය නැද්ද? ඒක සුන්දරයිනේ. ඒක ප්‍රියයිනේ. අන්න ප්‍රිය වචනේ. වෙනව නෙමෙයි. ඔන්න ඔය ප්‍රිය වචනේ ඉස්මතු වෙන්නට ඕනේ. දැන් බලන්න එහෙනම් මේ දෙක පළවෙනි දෙකම කරන්න කොච්චර අපි තුල ධර්මයට යොමු වෙච්ච බවක් තියෙන්න ඕනේ. ඒ තමයි ධර්ම දාණය. ධර්ම යහන අයට නැවත නැවත ඒක කියලා දෙන්න. ධර්ම යහන අයට, කතන්දර අහන අයට එහෙම නෙමෙයි. මොකද මම මේක ඔබට පුන පුනා කියන්නේ අපි ගොඩක් කාලවලට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා රැවටිලා වෙන වෙන දේවල් කතා කරනවා.
ඒකට නෙමෙයි ධර්මයේ ලෝකෙන් ඈතර වෙන ධර්මයේ මේ දුකෙන් නිදහස් වෙන ධර්මයේ අන්නේ ධර්මයේ නැවත නැවත කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නට ඕන. ඔක තමයි දෙවෙනි කාරණා. ඉතින් මේ දෙවෙනි කාරණාව කරා යනකොට කොච්චර යාගේ දියුණුවක් ඉදිරිය තියෙනවද? විශාල දියුණුවක් යාගේ ඉදිරිය. ඇයි මෙතෙන්ද යා යමු වෙන්නේ? ආයි මම ඔබට මුල මතක් කරලා දෙන්නම්කො. ඇයි යමු වෙන්නේ? මේ අසරණකම නිසා. දැන් තව පොඩ්ඩකින් මරුණොත් අපට මොන වගේ මේ විදිහකට අපට දුකක් භුක්ති විඳින්න වෙයිද? කොච්චර බයක් ඇති ගැනීමක් ඇති වෙයි? ඉතින් එහෙනම් පින්වතුනි ඊට කලින් මේ බුදුරණ වහන්සේ පෙන්වන මේ ජීවිතයේ ඇත්ත හොයන මෙන්න මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. එයා ඉගෙන ගන්න කෙනා පින්වතුනි හරියට ඉගෙන ගන්න කෙනා දන් දෙනවා කියලා දෙනවා. ඊළඟට තමයි අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ අපි දන්නවනේ අර්ථයෙන්ුක්ත හැසිරීම කියන එක. දැන් මෙතන බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ පළවෙනි දෙකත් එක්කමයි අර්ථයෙන් යුක්ත හැසිරීම කියන්නේ. මොකද්ද යාට එතකොට මේ පළවෙනි දෙකත් එක්ක ඉදුණියාගේ අර්ථය? ඔන්න බලන්න ඔය අර්ථචර්යාව තියෙනවද කියලා. වෙන අර්ථචර්යාවන් හිම වෙන්න බෑ. ඒතර වෙනේව තියෙනව නම් පින්වතුනි එයාලතුල මේ කියන්නේ මේ වැඩ පිළිවිලි වෙන්නේ නැහැ. මේ බුදුරණවහන්සේ පෙන්වන වැඩ පිළිවිලි වෙන්නේ නැහැ. දැන් මෙයාලගේ අර්ථයේ කොයි විදිහට චර්යාවන් දෙදෙන්නේ? දැන් අසාමාන්‍ය විදිහට සංසාර බයත් එක්ක මේ ධර්මයේ ඉගෙන ගන්න යමු වෙලා මේකටම අනුගත වෙලා මේ එකම හිතන්න යමු වෙලා ඒක අනිත් අයට කියලා දෙනවා ධර්මයේ දන් දෙනවා. ඊළඟට ඒ අහනකොට නැවත නැවත ඒක පැහැදිලි කරලා දෙනවා. දැන් එතකොට ඒ කියලා දෙන කාරණාව එක්ක යාගේ ජීවිතයේ කොයි විදිහේ අර්ථයද තියෙන්නේ? එයාගේ ජීවිතයේ අර්ථය තමයි ලෝකයේ තව කෙනෙකුට පෙන්වලා දෙන්න බැරි තව කෙනෙකුට පිළිසරණකට යොමු කරවන්න බැරි බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඒ උත්තමයාගේ ඒ පෙන්වන කරුණට යා යොමු වෙලා අසරණකමත් එක්ක සරණට යොමු වෙනවා කියන්නේ ඒක අසරණකමත් එක්ක යොමු වෙලා ඒ යොමු වීමත් එක්ක ඒ දැන් සරණක් දැන් ලෝකේ කිසි කෙනෙකුට එහෙම පිළිසරණක් ලැබෙන්නේ නැහැනේ. දැන් ඔය මේ මොන දේවල් කරද්දී වෛද්‍ය විද්‍යාව දිනු වුණාට ලැබුණාද? නැහැනේ. මොකක් වුණත් ලැබෙන්නේ නැහැනේ. දැන් මේ හිතන ක්‍රමයේ කියලා දෙනකොට පුදුමාකාර පිළිසරණ. එතකොට ඒකත් එක්ක ඒ උත්තමයාගේ තියෙන වටිනාකම හැකියාව ඒ මේ ඔක්කොම එක පහදිනවා. අසාමාන්‍ය විදිහට පහදිනවා. පහදින්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. එහෙම නැතු පින්වතුනි භෞතික වස්තු වලට නෙමෙයි. අන්න ඒ බුදුරණවහන්සේ පෙන්නනේ කරුණුත් එක්ක අපි හිතන විදිහත් එක්ක හිතන්න ලැබෙන කරුණුත් එක්ක අපි ආධ්‍යාත්මයේ සැනසීමක් ලැබෙන විදිහට හිතන වැඩපිළිවෙලත් එක්ක ඒ උත්මයට පහදින ජීවිතාර්ථයක් ලැබිලා තියෙනවා. දැන් ඒක යනුව චර්යාව දෙන්නේ කොහොමද? එවැනි ශ්‍රද්ධාවක් නැති අයට ශ්‍රද්ධාව ඇති කරවන ඔන්න අර්ථචර්යාව. එවැනි ශ්‍රද්ධාවක් වෙන ශ්‍රද්ධාවල් එහෙම නෙමෙයි. අර පරිප්ලව ප්‍රසාදස්ස කියලා කියනවනේ. ඒ කියන්නේ පරිප්ලව කියන්නේ ඉල්පෙන ශ්‍රද්ධාව. ඉල්පෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් අපි හිතමුකෝ සමහර අවස්ථාවල තියෙන අපි මොනවා හරි වැඩක් කරලා හිතන්න ඕන ශ්‍රද්ධාව ඇති කරගන්න. හිතන්න ඕනේ නැද්ද? දැන් මම සාමාන්‍යයෙන් කියන්නේ අපි සමහර ලාවට ඔය ලෝකේ අපි හැමෝටම ප්‍රකට වෙන කරුණු තියෙන අපි අමුතුවෙන් කියෝ කියෝ හිත හිතයි ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන්නේ. ඒ තුනම කියනවා නේද පින්වතුනි? ඒක මේ මානසිකයි කියලා. ඒක සංකල්පමයයි කියලා. ඒ කියන්නේ අපි හිතවල නෙදාගන්නේ. ඒක ඉල්පෙන එක. ඒක ඉල්පෙන ශ්‍රද්ධාව. හැබැයි හරිම ශ්‍රද්ධාව හිතන්න ඕනේ. ඒ හිතන්න ඕනේ නැති. තමන්ගේ ජීවිතේට ඒ බුදුරණවහන්සේ පෙන්නපු ඒ අන්‍යයට විෂය නොවන ඒ ගැඹීර ධර්මයක යොමු වෙනකොට ආයි හිතන්නේ නැතුව අසාමාන්‍ය ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව. වෙන ශ්‍රද්ධාවල් එහෙම නෙමෙයි. ඉල්පෙන ශ්‍රද්ධාව නෙමෙයි. ඒකට කියනවා ඉල්පෙන ශ්‍රද්ධාව කියලා. මූලක් නැති ශ්‍රද්ධාව කියලා හිතලානේ ගොඩනගාගන්නේ. එක එක දේවල් ඇහිච්ච කරුණු තියෙනවා. අතීතයේ ඇහිච්ච කරුණු. දැන් පේන්න තියෙන යම් යම් එක එක කරුණු. ඔන්න ඕකත් එක්ක ශ්‍රද්ධාව තියෙනවා. බුදුරණවහන්සේ පින්වතුනි ඒ කාලේ අර බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි කරලා පෙන්නනවා. බාහිරින් පෙනෙන කරුණු තියෙනවා ආශ්චර්ය කරුණු. එව්වා එක්ක නෙමෙයි සැබෑම් පැහැදීම කියන්නේ.
දැන් සාමාන්‍ය කෙනෙකුට ඒවත් එක්කනේ යෙදෙන්නේ. ඒක අර නිකන් අපට ආටෝපියක් විතරයි. ඇයි අපේ ඇතුලේ දිනුවක් එක්ක නෙමෙයි. ඒක ඉල්පෙන ශ්‍රද්ධා මුලක් නෑ. මුලක් තියෙන ශ්‍රද්ධාවක් වෙන්න නම් මෙන්න මේ ධර්මයේ එක Tamanට රැකවරණයක් ආධ්‍යාත්මී දියුණුවක් සිදුවීමේදී හිතීමකින් තොරව ගොඩනගෙන ශ්‍රද්ධා. ඒකට කියනවා ආකාරවත් ශ්‍රද්ධා. ඒ ශ්‍රද්ධාව ඇති වෙනකොට දැන් අපි හිතලා බලන්නකො සමහර අවස්ථාවලදී අපි අර දැන් ඔය මම උදාහරණයක් කියන්නම්. දැන් මානසික ආතතියක් ආවහම එහෙම ඒක පොඩ්ඩක් සංසිඳව ගන්න ඔය මාළු ටැංකියක් දිහා බලනවා, ස්වභාවික පරිසරයක් දිහා බලනවා. එතකොට ඒක ආතතිය ටිකක් දුර වෙනවානේ. එතකොට ඒක අපි අර ඉවර තියෙන ප්‍රශ්නෙට පොඩි උත්තරයක් හොයාගන්න. ආයෙ බලන්නේ නැහැනේ. ආයෙ කෝන්නේ. ඒ විදිහයකක් වෙන්න බෑ සද්දාව. ඒ කියන්නේ අපිට දැන් අපි තමු මානසික අසහනයක් කෙනෙකුට අපි ඔන්න පොඩ්ඩක් වන්දනා කරලා ටිකක් සතුටු වෙනවා. ඒ ඒක අර ඉල්පෙන සද්දාව. ඒක තුලින් සැබෑම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒක අර විදිහ වැඩක්ම තමයි. හැබැයි සැබෑම සද්දාව අර ධර්මයත් එක්ක, ඒ ගැඹුරු ධර්මයත් එක්ක, නැත්නම් ඒ ජීවිත ආධ්‍යාත්මික වෙන ධර්මයත් එක්ක ඇති වෙන. ඔන්න ඔය ශ්‍රද්ධාව අන්න ඇයට සමාදම් කරනවා. කොහොම සමාදම් කරන්න තියෙන්නේ? ධර්මයේ දේශනා කිරීමත් එක්ක විතරයි නේද? එයාට ඒ හිතන්න උන ඩපිරුල් ඉස්මතු කිරීමත් එක්කනේ. ඊළඟට අන්න දැන් මෙවැනි ජීවිතයක් ගත කරනකොට වීරියක් තියෙනවා. වීරියක් එයාට එදිලා. දැන් වීරිය කියන්නේ දැන් අපි බලන්නකෝ දැන් මේ විදිහ අප්‍රමාද බවක් කෙනෙකුට යමුනහම එයාට හැම වෙලෙම දැන් මේකට යොමු වෙන ඕනකම තියෙනවානේ. ඒකට බුදුරණවහන්සේ පෙන්වන්නේ හැම වෙලෙම පටන් ගත්ත වීර්යය කියලා. හැම වෙලෙම ඒකට යොමු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට යාගේ ජීවිතේ මේ අසාමාන්‍ය ධර්මයකට යොමු වෙන විශාල කැපකිරීමක් එක වීර්යයක්. දැන් එයාගේ අර්ථයෙන් යුක්තව අන්‍යයට මෙන්න මේ වීර්යය ඇති කිරීම සඳහා වටිනාකම ඉස්මතු කරමින් එයාගේ ආධ්‍යාත්මික චින්තනයක් ප්‍රකට කරමින් මෙන්න මේක සමාදන් කරනවා. වීර්යය. ඊළඟට ඒ කෙනා තුල තියෙන අර වැරදි වැඩ පිළිවෙලවල් ඉක්ම වෙන විදිහ. වැරදි වැඩ පිළිවෙල කියන්නේ පින්වතුනි, කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, හිතින් හිතන ඒවා තියෙනවානේ. ජීවිතයේ දින අකුසල් තියෙනවානේ. ජීවිතයේ අර මේ අර අපි නොදැනෙන අපට තියෙන අමුතු කෙලෙස් තියෙනවා. මෙන්න මෙවුව ඉක්ම වෙන විදිහට හික්ම වෙනවා. දැන් ඒව කාටවත් ප්‍රහාණය වෙලා නැහැනේ. කෙනෙක් සතු මරන්නේ නැහැ, සිල් රකින්නවා කිව්වට ඇතුළේ තියෙන කෙලෙස් ප්‍රහාණයලානේ. අන්න ඒව හික්මින, ඒව ඉක්ම වෙන විදිහට හික්මීමක්. දැන් ඇයි එහෙම හික්මන්නේ? අර ධර්මයේ එක්ක චින්තනියම වෙනකොට අන්න ඒ කිනාට අර වැරදි දේවල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන්නේ එයාගේ හික්මීමක් තියෙනවා ඒ වැරදි වලට ඉඩ නැතුව. ඔන්න ඕක අනිත්‍යයි ටික සමාදන් කරනවා. ඒක යමු කරනවා. ඊළඟට තමයි පින්වතුනි ඒ කිනා මේ විදිහට හිතන කෙනෙක් කියලා කියන්නේ යාගේ තියෙනවා ලොකු ප්‍රඥාවක්. ඒක අපිට ලොකුවට විස්තර කරන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙන් ඈතර වෙන විදිහේ දැක්මක් තියෙනවා. ප්‍රඥාවක්. මෙන්න මේ ප්‍රඥාව ඇති වෙන විදිහට අනිත් අයට යොමු කරනවා. අන්න ඒක තමයි ආර්ථ චර්යාව කියන්නේ. දැන් බලන්න නම් මේක ලේසින් ඇති කරගන්න අමාරුයි. නමුත් අපි දැන් උත්සාහ කළ යුත්තේ ඕකට නෙමෙයි. ඕක ඕවා ටික තියෙනවා නම් තමයි මරණ බය නැතිවෙන්නේ. අර්ථාන්විත මරණ බය නැතිවෙන්නේ. එහෙම නැතුව මරණ බයක් නැහැ කියන්නේ අර මුලාවෙන් ශ්‍රද්ධාව නැතුව මෝඩකමින් යුක්ත සිදුවෙන එකක් විතරයි. ඊළඟ කාරණාව හතරවෙනි එක තමයි සමානාත්මතාවය. සමානාත්මතාවය කියන්නේ අපිට තේරෙන්නේ පින්විතනේ මේ හැමෝටම එක වගේ හලකනවා කියන එක නෙමෙයි. බුදුරණවහන්සේ එහෙම නෙමෙයි වදාරන්නේ. අනික බුදුරණවහන්සේ එහෙම බුදුරණවහන්සේ වදාරන්නේත් එහෙම නෙමෙයි. බුදුරණවහන්සේ ඒක ඇත්තටම ලස්සනට පැහැදිලි කරනවා. අපි දකින සමානාත්මතාවය කියන එකත් ඔයිට එහා ගියපු එක. ඒ කියන්නේ මේ සලකන්න ඕන නැති ඔක්කොම සමානව නෙමෙයි. එහෙම එකක් කියදෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ එක ලස්සනට පැහැදිලි කරනවා රජවරුන් එක්ක ඉන්නොට රජවරු විදිහට. ඒ කියන්නේ රජවරු විදිහට කියන්නේ රජවරුන්ට අවශ්‍ය එයාලගේ විදිහට එයාලට සලකන්නේ. එයාලත් එක්ක කටයුතු කරන්නේ. බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණවරුත් එක්ක. ඒ අයත් එක්ක ඒ විදිහට කටයුතු. ඔක්කොට මේක වගේ එකක් නැහැ. ඒක නෙමෙයි සමානාත්මතාවය කියන්නේ. එහෙම වුණත් ඉතින් සමාජයේ පැවැත්මක් කියදෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ සමානාත්මතාවය කියලා මෙතනදී සෝතාපන්න කෙනෙක් එක සමානයි. සකදාගාමි කෙනෙක් සකදාගාමි කෙනෙක් එක සමානයි. අනාගාමි කෙනෙක් එක සමානයි. රහතන් වහන්සේ නමක් එක සමානයි. ඔන්න සමානාත්මතාවය. දැන් උක සමානාත්මතාවය ඇති වෙනවා කියන්නේ කොහොමද? සෝතාපන්න වුණා කියන එකනේ. වෙන එකක්ද?
නෑ සොතපන්නා කියන එක. එහෙනම් පින්වතුනි මරණ බය නැතිවීමට ඔන්න ඔය කරුණුයි ඇති වෙන්නට ඕන. ඔය කරුණු හතර. ඔය කරුණු හතර ඇති වුණ නැත්නම් මරණ බය නැති වෙන්නේ. ඒතර මරණ බය නැති වෙලා නම් ඔය කරුණු හතර නැතුව ඒ කිනාට සද්ධාව පොඩ්ඩක්වත් නෑ. ඒක නිසා හොඳට හිතන්න අපි මෙන්න මේ කරුණු ටික අපේ ජීවිතයේ දියුණු කරගන්නට ඕන. ඒක පිස්සලා මේක පටන් ගන්නට ඕන. මේක ඇත්තටම තව එකක් තමයි මේ මේ මරණ බය නැති වෙන්න අපි මූලාරම්භයක් හැටියට බැලුවොත් මේ ධර්මය අහනකොට එයා දැන් වෙන වැඩපිළිවෙලක් එක කරමින් ඉන්නේ. ඉතින් අර මරණය එනවා කියන කාරණාව එයාට ඒක දැනෙන්නේ. ඇයි දැන් කොයි විලේ හරි මැරෙයිද කියන හැඟීමත් එක්ක මේකටම බැහැගෙන ඉන්නේ. දැන් මේකට බැහැගෙන ඉන්නවා කියනකොට ඔබට හිතෙන්න පුළුවන් අනේ අපි ගෙවල් දොරවල් වැඩ කරත් එක්කනේ ඔක්කොම ඉන්නේ කියලා. පින්වතුනි මේ ධර්මයේ ඉගෙන ගන්නවා ධර්මයට යොමු වෙනවා කියන එක හරියට කෙනෙකුට ඕනකම තිබ්බනම් කාලය පොඩ්ඩක් වෙන් කරගෙන ඉගෙනගෙන ඒක හිතන්න වැඩපොළ කරා කියලා බාධාවක් නැහැ. වැඩපොළ කරා කියලා බාධාවක් නැහැ. හැබැයි මුලින් අර ඉගෙන ගන්න පොඩි වෙන්වීමක් ඕන ඉස්සල්ලා. ඊට පස්සේ වැඩපොළ කරා කියලා බාධාවක් නැහැ. ඒක එක්ක හිතන්න පුළුවන්. දැන් අද ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ වැඩපොළ කරන එක ඒක විතරයි. අර ඇතුලේ වැඩ කර දැන් අපි තුන් කයින් වැඩක් කරන්න වෙන මොහක් කර වැඩක් කරන්න වැඩක් කරද්දි ඉතින් ඒක කෙරෙද්දි අපට ඇතුලෙන් හිතන්න බෑයිද පුළුවන්. අපි අර අරක විතරක් කරනවා ඇතුලෙන් අර ධර්මයත් එක්ක ජීවිතය ගත කරන්නේ. මෙන්න මේක වෙන්නේ පින්වතුනි අර ඕනෑකම වටිනාකම ඉදුන් නැති නිසා. පින්වතුනි අපි තා පොඩ්ඩකින් මැරෙන්න අවස්ථාවක් තියෙනවා නම් අපට කාලයක් වින් කරගන්න බෑයිද මේකට පිළිසඳ දැන් අපි ගන්නකො බලන්නකො හිතලා අපි දැන් මේ අසාධුනොත් එහෙම ඉතින් හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න වෙනවනේ. ඉතින් ඊට කලින් අපට ආධ්‍යාත්මික ගුණධර්මයක් දිනු කරගන්න වෙලාවක් වෙන් කරගන්න බැයිද? ඕන තරම් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. අපි වෙලාවක් වෙන් කරගන්නේ නැත්නම් අපට ඒක වැදගත් නැති නිසා. වැදගත් බව ප්‍රකට වෙන්නේ නැති නිසා. එහෙනම් අර මරණ බය දැනින්නේ නැහැ ප්‍රඥාවනේ වැදගත් තියෙන්නේ ප්‍රඥාවනේ වැදගත් නෑ මරණ බය දැනෙන්නේ නෑ ඒ නිසා ඉගෙන ගන්න.